අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත කොළඹ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය ඇතියු ගින්න මුළුමනින්ම පාලනය කරයි ගින්න ඇති උනේ අබලිද්‍රව්‍ය ගබඩාවේ ලේකන වලට හානියක් නැහැ ගින්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3කින් පරීක්ෂණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් කඩා වැටේ පුහුණු නියමුවා ජීවිතක්ෂයට ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත අනුතර පිළිබඳව විශේෂ පරීක්ෂණ ආරම්භේ වතු පිටිවල රෝහලෙනුත් කොවිඩ් ආසාදිතින් 6ක් වෛද්‍යවරයෙකුත් ඒ අතර පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව නීතියක් මගින් රැගෙන යාම අසුන් ගණනට පමණයි පැණි චූර්ණ කල්ක ගැන දේශපාලන වේදිකාවේ විවිධ අදහස් प्रथम अवधानय देशीय पुवत्वेत कोलंब अलुत्कडे प्रदेशी पिहिटी श्रेष्ठाधिकरण पारिश्रय अद पसर्वे हटगत गिन्न पिलिबंदव परीक्षण किरीम संदहा अपराध परीक्षण डिपार्टमेंटवे कंडायम तुनक यदवु बव पोलिस माध्य प्रकाशक नियोज्य पोलिसपति अजित रोहण महता संदहन करनवा मे अत्र गिन्नेन श्रेष्ठाधिकरणे कार्यालय वलट हो लिपिकोन वलट किसिदु हानियक सिदुवी नोमेति बव अधिकरण अमात्यांशे लेखम एमएमपीके मायादुन्नी महता पवसुवा කොළඹ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ අද පස්වරුවේ ගින්නක් හටගත්තා. ගින්න හට ගැනීමත් සමග විශාල දුමාරයක් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය සහ අවට විසිර ගිය අතර ප්‍රදේශවාසීන්ද මේ හේතුවෙන් තරමක බිහිතියකට පත් වුණා. कैसे वेदत गिरिनिवन एक कैन सहा गुण हमुताव पैमिने गिन्न पैक पमन काल्यक तुले कडिनमिन पालने किरी मते समत्तुना ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ගින්න හේතුවෙන් ලිපි ද්‍රව්‍ය වලට හානියක් සිදු වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. මේ ගින්න සම්බන්ධව විමර්ශනයක් කිරීමට පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව කණ්ඩායම් 3ක් යොදලා විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ විමර්ශනයේදී අපි බලාපොරොත්තු වෙනවා රජයේ රස පරීක්ෂකවරයාගේ, ඒ වගේම ඉලෙක්ට්‍රික් ඉංජිනේරුවරයෙක්ගේ සහ මේ ක්ෂේත්‍රයේ අනිකුත් විශේෂඥයින්ගේ මෙම ගින්නක් ඇතිවීම සම්බන්ධව විශේෂඥ මත පළ කරන්න පුළුවන් සියලුම විශේෂඥයින් මේ ස්ථානෙට ගෙන්වලා මේ සම්බන්ධව විශේෂ මතයක් ලබා ගැනීමට නමුත් මේ ගින්නෙන් කිසිම ආකාරයක ශ්‍රේෂ්ඨාධිකරණේ ලේඛනාගාරයකට එමන් නැත්තම් නඩුගොනුවකට වෙනත් ආකාරයේ කිසිම ලිපි ද්‍රව්‍යයකට හානි සිදුවීමක් වෙලා නැහැ. අබිලි ද්‍රව්‍ය පමණයි මෙම ගින්නෙන් විනාශ වෙලා තියෙන්නේ. සාමාන්‍ය පරිදි අමාත්‍යාංශයේ අධිකරණෙත් කටයුතු පවත්වාගෙන යන්නට හැකියාව තියෙනවා. පොලිසිය අවශ්‍ය සියලු පරීක්ෂණ කණ්ඩායම් කැඳවලා තියෙනවා. මේ ගින්න ඇති වුණේ කොහොමද කියන එක බලන්න ඒ පරීක්ෂණ වාර්තානුව අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියට ගැනීමට නියමිතයි. ඒ අනුව මේ ස්ථානය ගරු අගවිනිසුරතුමත් ගරු නීතිපතිතුමත් පොලිසිය ජේසුල් දාරනොත් අපිත් ගින්න මැඩපැවැත්වට පස්සේ ස්ථානය බැලුවා කිසිම ගිනි පැතිරීමක් දැන් නැහැ. සියල්ල මැඩපවත්ලා තින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ වෙන අනිකුත් දේපළ වලට මේ ගින්න නිසා හානියක් වෙලා නැහැ. මේක ඇති වුණේ කොහොමද කියන එක පිළිබඳ පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලු විශේෂඥ කණ්ඩායම් කැඳවලා පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ අද පස්වරුවේ හටගත් ගින්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ තිබු ගින්න පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්
අලුත්කඩේ පිහිටා ඇති උපරිම අධිකරණ සංකීර්ණයේ පහතමාලේ පිහිටි ගොඩනැගිල්ලක ඇති වූ ගින්න පිළිබඳව නිරීක්ෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ එම පරිශ්‍රයට පැමිණියා. එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ ශ්‍රේෂ්ඨ අධිකරණය පිහිටා තිබෙන ස්ථානයට පැමිණියේ විශේෂයෙන්ම සිදුනයි කියන ගින්න පිළිබඳව තොරතුරු හොයලා බලලා සිදු වී තිබෙන හානිය පිළිබඳව තොරතුරු සොයා බලන්නයි මම පැමිණියේ. විධිමත් පරීක්ෂණයක් කරහා සිදු විය යුතු දෙයක්. නමුත් අභ්‍යන්තරයේ සිටින ආරක්ෂක නිලධාරීන් යම් යම් කරුණු කාරණා ඉදිරිපත් කරා. නමුත් මම හිතන්නේ සිදුණු ආකාරය පිළිබඳව අපිට පූර්ව නිගමනවලට මේ අවස්ථාවේම ඒතරම් සුදුසු දෙයක් නෙමෙයි. මම හිතන්නේ විධිමත් පරීක්ෂණයක් පවත්වලා මේ නිවැරදි හේතුන් ටික අවබෝධ කරගැනීම බොහොම වැදගත් වෙනවා. කන්තලේ සූර්යපුර ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු වූ ගුවන් යාන අනතුරෙන් එම යානයේ සිටි පුහුණු ගුවන් නියමුවා ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. එලෙස අනතුරට ලක් වූයේ PT 6 වර්ගයේ පුහුණු ගුවන් යානයක්. PT 6 වර්ගයේ ගුවන් යානය අද පස්වරුවේ ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් මෙලෙස ගුවන්ගත වී තිබෙන්නේ පුහුණු කටයුත්තක් සඳහායි. ගුවන්ගත වී පුහුණු කටයුතු වල නිරතව තිබූ මෙම ගුවන් යානය සහ පාලක මැදිරිය අතර සම්බන්ධතා බිඳ වැටුණු බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ. ඒ සමගම වහාම ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව පාලක මැදිරිය සමග සම්බන්ධතා බිඳ වැටුණු මෙම ගුවන් යානයේ සෙවීමේ කටයුතු ආරම්භ කළා. එහිදී ලැබුණු තොරතුරු වලට අනුව මෙම ගුවන් යානය කන්තලේ ප්‍රදේශයට කඩා වැටී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ප්‍රදේශවාසීන් එක්ව මෙලෙස කඩා වැටීමට ලක් වූ මෙම ගුවන් යානයේ සිටි නියමුවා බේරා ගැනීමට දැඩි උත්සාහයක් දරා තිබෙනවා. ගුවන් අනතුර සියසින් දුටු ප්‍රදේශවාසියෙක්ද සියත ප්‍රවෘත්ති අංශය සමග මෙලෙස අදහස් පළ කළා. එන්න ගෙහෙට යනකොට ෆේසර් සද්දේ ජරජර ගාලා එනකොට සද්දය වුණා. ඒ එන ටිකට මෙතන එකයි කාල් විතර ප්ලේන් එක වැටි. පස්සේ කට්ටිය යායිට කට්ටිය දුවගෙන ඇවිල්ලා අපි ලැහැත්තු ජීවිතුන් අතර ඉන්නවනම් බේරගන්න. විනාඩි 45ක් විතර ළඟල්ලා පස්සේ හැමතැනම කෝල් කළා. දානම යනට කතා කළා. ලේඩා ගන්න බැලිය බාන්නකොට ඇතුලේ හෙල්මට් එක ගලවන්න එයාගේ ජීවිතේ නැති කියලා අපි තේරුම් ගත්තා. ඊට පස්සේ නවත්තලා මේ සුම්බුන් අයින් කරලා නිලධාරියන්ට හිටියා. අනතුර සිදුවන අවස්ථාවේදී මෙම ගුවන් යානයේ ගමන් කර තිබුණේ ගුවන් නියමුවා පමණයි. ඔහුද පුහුණු ගුවන් නියමුවෙක්. මෙම අවාසනාවන්ත ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයටපත් උනේ රුවන්වැල්ල ගෝනගල මාපිටිගම වලව්වේ පදිංචිව සිටි 23 හැවිරිදි ශාලින්ද අමරකෝන් පුහුණු ගුවන් නියමුවයි. කෑගල්ල හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන සමන් අමරකෝන් මහතාගේ පුත්‍රයා වන ශාලින්ද අමරකෝන් මහතා 2016 වසරේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා එන් අනතුරුව ලැබූ විශිෂ්ට ප්‍රතිඵල සමගින් ගුවන් හමුදාවට එක්ව තිබෙනවා. වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකුගේද සොහොවිරෙකු වූ ශාලින්ද අමරකෝන් මහතාට මුහුණ දීමට සිදු වූ මෙම අනතුර පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමගම ඔහුගේ මව සහෝදරයන් ඇතුළු පවුලේ ඥාතීන් දැඩි ලෙස ශෝකයට පත් වුණා. සුලං සූර්යතාපය සහ ස්වාභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක්කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙටිකාලීන ඉලක්ක ඇතිව ක්‍රමානුකූලව සහ කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030 වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරනවා. අනාගත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බලශක්තිය සඳහා වැඩිවන ඉල්ලුම පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන්ගෙන් ගැනීම රජයේ අරමුණයි. එහි පළමු අධීර යටතේ මන්නාරම දූපතේ ස්ථාපිත සුලම් බලාගාර පද්ධතිය මෙගාවොට් 30ක ධාරිතාවයක් ප්‍රධාන විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා. 2021 අවසන් වන විට එම ධාරිතාව මෙගාවොට් 100 දක්වා වැඩි කිරීමටයි රජය අපේක්ෂා කරන්නේ. ලෝකේ ට්‍රෙන්ඩ් එක තියෙන රිනියබල් එනර්ජි වලට යන්නනේ. ඒ ට්‍රෙන්ඩ් එකත් එක්ක අපිත් යන්න ඕන. උලඟයි අවුයි ජලයයි නේ තියෙන්නේ. ඒකට අපි කන්සන්ට්‍රේට් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි 70%ක් කියලා කියන්නේ එහෙම නැත්නම් කවදා හරි 100%ක් හරි යන්න පුළුවන් නම් එතනට යන්න ඕන. මේ ටාගට් එක තියෙන්නේ අපිව පුෂ් කරන්න. මම කියන්නේ අවංකව වැඩේ කරන්න පරක් වෙන්න දෙන්න එපා රට වෙනුවෙන්. මාදිවෙල බටහිර නාගරික කෘෂිකර්මාන්ත සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා.
මාදිවිල බටහිර නාගරික කෘෂිකර්මාන්ත සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා. කිලෝමීටර 1.5ක ඇවිදීමේ මන්තිරුවක්, පාපෙදි මන්තිරු දෙකක්, ළමා උද්‍යානයක්, අංග 8කින් සමන්විත එලිමහන් ව්‍යායාම ප්‍රදේශයක්, එකවර රථ 40ක් ගාල් කළ හැකි රථගාලක්, ප්‍රධාන මාර්ගයට සමාන්තරව රථවාහන ගාල් කිරීමේ ප්‍රදේශයක් සහ යලමහ කන්න දෙකම වගා කිරීමට ජලය සපයා දිය හැකි වැව් දෙකක් මෙම ව්‍යාපෘතියට අයත් තිබෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අක්කර 23ක ප්‍රදේශයක් පුරා පැතිර පවතින මෙම සංවර්ධන ව්‍යාපෘතිය වැඩ ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මස 21 වනදායි. COVID-19 පළමු රැල්ල පැතිර යන අවස්ථාවේ විවිධ බාධක මැද්දේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මාස 8ක පමණ ඉතා කෙටි කාලයක් තුළ ජනතා අයිතියට පත් කිරීම උදෙසා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව පාරිසරික ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති ඉතිහාසයේ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්. ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන ලද අතර ඊට වැය කළ මුළු පිරිවැය රුපියල් මිලියන 390ක්. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවට රජය විසින් ඊයේ දින අනුමැතිය ලබා දී ඇති බවත් ඒ තුරින් රටට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතා පවසනවා. ඒ අද පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ණය ගෙවා ගන්න ණය ගැනීමේ අර්බුදයකට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ආණ්ඩුවට ඩොලර් ණය ගෙවීමට ණය ගැනීමට හැකියාව තිබුණු සියලු මාවත් මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා. ආණ්ඩුවට අද යන්න සිද්ධ වෙලා තියෙන තැන තමයි අපට පේන්නේ මෙතෙක් අත නොගහපු ස්ථාන විකිණීමේ ක්‍රියාවලිය. ඉතින් මෙන්න මේ වරාය සම්බන්ධ ප්‍රශ්නේදී අපි දන්නවා ජාත්‍යන්තර වශයෙන්ුත් අපි රටක් හැටියට අපකීර්තියට පත් වුණා හම්බන්තොට වරාය චීනය සමග කරපු ගනුදෙනුවේදී. එවැනි අපකීර්තිමත් ඉතිහාසයක් තිබියදී නැවතවතාවක් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඒ ආකාරයෙන්ම ගනුදෙනුවකට ලක් කිරීමේ සූදානමක් තියෙන බව තමයි දැන් අපිට පේන්නේ. ඊයේ දවසේදී කොළඹ නැගෙනහිර ජැටිය විකිණීම සඳහා අවශ්‍ය කරන කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා. අද හැල්මේ තරඟෙට අපේ රටේ ජාතික දේපළ විකිණීම පටන් අරන් තියෙනවා. ඊයේ දවසේ කැබිනට් මණ්ඩලයේ අනුමත වෙච්ච කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම එතකොට එතනින් එහාට ගාලු වරායේ අක්කර 6ක් බදු දීමට අවුරුදු 35කට බදු දෙන්න මේ වෙනකොට මැනුම් කටයුතු කරනවා. ගාල පොලිස් බැරක්කේ තියෙන කොටස ඇතුළු ඉඩම් අවුරුදු 99කට බදු දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අපේ රටේ ඉඩම් ටික මේ ධනය මේ මහ ජනතාවට අයිති දේපළ ටික විකිණීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ ආණ්ඩුව අද වෙනකොට තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් කරගෙන තියෙන්නේ සුපුරුදු ලෙස මහ ජන දේපළ විකුණම් කෑමේ ආර්ථික ප්‍රතිපත්තිය. ජනතාවට කියන්නේ පුළුවන් නම් හොයන් කාපල්ලා අපි විකුණම් කනවා. මේක තමයි අද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ. වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එසේම පවතින තත්ත්වය හමුවේ පානතුර තොටවත්ත ප්‍රදේශයේ සහ මොන්රාගල බඩල්කුඹුර අලුපොත ප්‍රදේශයේ හුදකලා කිරීමට කටයුතු කළ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 622 දෙනෙකු පිළිබඳව තහවුරු වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්යමණ්ඩලයේ 6 දෙනෙකුද COVID-19 වෛරස් ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා. එලෙස හඳුනාගත් ආසාදිතින් අතර හෙදියන් දෙදෙනෙක්, සුළු සේවකීන් දෙදෙනෙක් හා ගිනුම් අංශයේ නිලධාරිනියක් වන බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. ඒ හේතුවෙන් ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පිලිමතලාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ පුද්ගලින් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද උදෑසන අධිකරණ සංකීර්ණය විෂපීචහරණය කොට අද දිනය සඳහා නඩු කටයුතු අත්හිටුවීමට කටයුතු කළා. මෙතර මාවනල රෝහලින්ද COVID-19 ආසාදිතින් දෙදෙනෙකු හමු වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා.
වවුනියාව නගරයේ ප්‍රධාන පාසලක පාසල් දැඩියකටද COVID-19 වෛරසය ආසාදනයේ වී ඇති බව තහවුරු වීමත් සමග වවුනියාව නගරයේ ප්‍රධාන පාසල් හතරක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. එලෙස වෛරසය ආසාදනයේ වී ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් දැඩියකට බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ඒ හේතුවෙන් අදාළ දැරිය ජීවත් වූ වවුනියාව කට්ටිකුලි පළමුවන හරස් වීදිය ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර පොදු ප්‍රවාහන සේවාවන්හිදී මගින් ප්‍රවාහනය කිරීමේදී සැලකිලිමත් විය යුතු උපදෙස් ඇතුළත් නිර්ණායක කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පොදු ප්‍රවාහනයේදී අසුන් පමණට මගින් රැගෙන යාම අනිවාර්ය කර ඇති අතර කිසිදු මගියෙකුට සිටගෙන ගමන් කළ නොහැකි බවයි එහි සඳහන් වන්නේ. එසේම එලෙස කටයුතු නොකරන පුද්ගලින්ට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනතේ විධිවිධානයන්ට අනුව කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මෙය නිරෝධායන නියෝගයක් හැටියට ප්‍රකාශයට පත් වෙනවා යම් කිසි ආකාරයකින් මෙම නිරෝධායන නියෝගයට පටහැනිව යම් බස් රථයක කටයුතු කරනවා නම් එවැනි අවස්ථාවකදී බස් රථයේ රියදුරු සහ ඒ සහායකයා හෝම රථයේ හිමිකරුට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ කටයුතු කිරීමට හැකියාව තිබෙනවා මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා මගින් ගෙන යා හැක්කේ ආසන ගන්න පමණයි කියන එක අපි ගැසට් කළා ඒ සඳහා අපි අලුත් ගාස්තුවක් ලබලා දීලා තියෙනවා ඒ ගාස්තුව අය කරමින් මගින් හිටගෙන ප්‍රවාහනය කිරීම නීති විරෝධී වැඩක් මමත් පොලිස්පතිතුමාට පෞද්ගලිකව ලිපියකින් දැනුම් දීලා තියෙනවා මේ වෙනකොට මාර්ග බලපත්‍ර 34ක් රට පුරා අපිට අත්හිටවන්න සිද්ධ වෙලා තියෙනවා ඒව නැවත ලබා දෙන්න අපි බලාපොරොත්තුවක් නැහැ නීති උල්ලංඝනය කරමින් ධාවනය කරපු නිසා බස් හිමියන් වගකීමෙන් කටයුතු කළ යුතුයි මේ රෝගී පැතිරීම වළක්වන්න නම් කොවිඩ් මර්ධන දේශීය ඔසුව හඳුන්වා දුන් ධම්මික බණ්ඩාර වෙද මහතා අද මහනුවරට පැමිණ එම ඖෂධය දළදා සමිඳුන්ට පූජා කරමින් මල්වතු අනුනාහිමිවරුන් සහ අස්කිරි පාර්ශවයේ මහනාහිමියන් බැහැදුටුවා. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා දේශීය වෙදකම භාවිත කිරීම සහ කොවිඩ් පැණිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද විවිධ අදහස් පළවුණා. මේ බෙහෙත විද්‍යාත්මකව අපි සොයා බැලුවා මේ අසනීපේ සුව වෙනවද කියලා. ඒ අසනීපේ සුව වෙන නිසා තමයි අපි ගෙනල්ලා පූජා කරේ. ඒ නිසා මම කියනවා මේ ඖෂධ ඉක්මනින් දීලා මේ වෛරසය මේ රටින් තුරන් කරගන්න, මේ දිනෙන් දින මැරෙන සංඛ්‍යාව අඩු කරගන්න පිහිට වෙන්න කියලා ඉක්මනින් අපි යෝජනා කරනවා. කොරෝනා පැණිය හෝ වෙනත් දේශීය ප්‍රතිකාර විදියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න පහසුම ක්‍රමය. රසායනාගාර හරහා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන රෝගීන් 10 දෙනෙකුට අදාළ ආරක්ෂක ක්‍රම යටතේ මේ කියන පැණිය ක්‍රියාත්මක කරන්න. හදන පැණි ඒ වගේම මේ කල්ක මේ සියල්ලම අපේ තියෙනනේ ආයුර්වේද අධිකාරියක්. ඒ ආයුර්වේද අධිකාරියෙන් යම්කිසි අධීක්ෂණයක් ඇතුව මේව සකස් වෙන්න ඕන. 3-4 දිනක එක්කව වෙලා අරම මේව දාලා සාදීක. මම දැක්කේ මිශ්‍රණයේ වෙබ්සයිට් එකේ. විපක්ෂයේ මේ කියන පැණිය අරගෙන තමන්ගේ අඩුපාඩු වහගන්න උත්සාහ ගන්නකොට මට කියන්න තියෙන්නේ කොත්තමල්ලි වෙනිවැල් ගැට මේ සියලු දේවල් දැන් රසායනාගාර වල පරීක්ෂණ කරලාද මේ ජනතාවට පාවිච්චි කරන්න දීලා තියෙන්නේ ශරීරයට හානියක් සිදු වෙන්නේ නැහැ කියලා තමන්ට විශ්වාසයක් තියෙනවා නම් තමන් ඒ දේ පාවිච්චි කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් එක එක හාදේව එක එක දවසට මතුවලා පැණියවල් ඉදිරිපත් කරනවා දැන් ගිය සතිය වෙනකොට ධම්මික පැණිය බොහොම ප්‍රසිද්ධ වුණා දැන් අද ප්‍රවෘත්තියක් තියෙනවා ධම්මික පැණිය මුලින්ම පරීක්ෂා කළ වතුර පිටුවල රෝහලේ වෛද්‍යවරයෙකු අතුරු 7කට කොවිඩ් යම් නිර්දේශයක් අනුව අපිට පුළුවන් නම් දේශීය ඖෂධයක් හොයාගන්න පැණියක් වෙන්න පුළුවන් කල්කයක් වෙන්න පුළුවන් චූර්ණයක් වෙන්න පුළුවන් ගුලියක් වෙන්න පුළුවන් දැන් එහෙම නෙමෙයි හතුපෙපෙනා වගේ එක එක දවස්වලට එක එක ඩයල් මතුවෙනවා අර බටහිර ගැති අපේ දේශපාලන නායකව පහුගිය ආණ්ඩුවේ ඉඳපු මේවා එන්ජින් ඔයිල් කියනවා ශරීරයට අහිතකර කියනවා සියත වෙන්න පුළුවන් සෑම මාධ්‍යයක්ම මේ පිළිබඳව හොඳ ප්‍රචාරයක් ලබා දුන්නා දැන් කමිටුවපත් කළා සති ගාණක් වෙනවා තාම පරීක්ෂණ පටන් අරගෙන රැස් වෙලත් නැහැ හැබැයි බටහිර දෙයක් වුණා නම් එක දවසෙන් ඕවා ඉඳගෙන කටයුතු කරනවා බටහිර වෛද්‍ය විද්‍යාව කොයිතරම් දියුණුවයි කිව්වත් වෛද්‍යවරු කවුරුවත් උදේට පැන්ඩෝල් දෙකක් බීලා ස්පිරිටාල්ට යන්නේ නැහනේ වෛද්‍යවරු ඔක්කොම උදේට හොරෙන් හරි ප්‍රසිද්ධියේ හරි වෙනිවැල් ගැට කොත්තමල්ලි එකක් බීලා තමයි රෝවලට යන්නේ එය නිසියාකාරව රජයේ මේ අවස්ථාවේ ලෝකෙටම අලෙවි කරගන්න පුළුවන් ඒකට නිවැරදි ආයුර්වේද ක්‍රම භාවිත කළ යුතුව තිබෙනවා ඖෂධය සකස් කරන ආකාරයේ පිළිබඳව විමසලා නිරීක්ෂණය කරලා ඒමත් තමයි පරීක්ෂණ අවස්ථාව යටතේ පවතින්නේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ගැන අධ්‍යයනය කරන්නේ බටහිර මූලධර්ම වලට අනුකූලව. එතන පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි ඔය යුරෝපයෙන් හදන එන්නත තරම් භයානක නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙත.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවීම සඳහා හෙට දිනේ ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය සලසා දිය හැකි බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. අත්අඩංගුවේ පසුබිම නීතිඥ හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනුකල පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේ සතුස ආයතනයේ වාහන අවභාවිතාවක් කිරීම සම්බන්ධයෙන් 2015 2019 අතර කාලයේ මෙම අවභාවිතාවන් සිදු වී ඇති බවට වාර්තා වෙනවා. එසේ අත්අඩංගුවටගත් පුද්ගලයින් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කර ඇති අබ්දුල්ලා මොහමඩ් මහරුප් නැමැති අය සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි ෆාරුක් මොහමඩ් අස්ලාම් නැමැති අයෙක්. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කුරුණෑගල කැප්පිටිගල අඹන්‍යාය ප්‍රදේශයේදී කුඩා දරුවෙක් දිය කිලිමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බෙලසමියකොස් ඇත්තේ වයස අවුරුදු 8ක පමණ පිරිමි දරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ තදාසන්න ප්‍රදේශයන්හි වෙළඳසැල් 60කට අධික ප්‍රමාණයක් බිඳ බාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයෙක් මහරගම් ප්‍රදේශයේදී මහරගම් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 25ක මවණැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක් බවයි පොලිසිය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති වී ජෙන්හොන් මහතා අද පෙරවරුවේ කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. කථානායක නිලනිවසේ පැවති මෙම හමු සඳහා පාර්ලිමේන්තුවේ මහලිකම් ධම්මික දසනායක මහතාද සහභාගී වුණා. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.